මජ්ක්‍ධිම නිකායේ එන මදුපිණ්ඩික සූත්‍රය. මදුපිණ්ඩික සූත්‍රය විවිධ පැතිවලින් අපි හුඟක් දෙනකොට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේමයි ධර්මයේ විග්‍රහ කරන තවත් බොහෝම සුන්දර පැත්තක් විස්තර කරලා දෙනවා. ඒ නිසා මදුපිණ්ඩික සූත්‍රය බොහෝ තැන්වල පරිහරණය කරලා තියෙනවා. නැවත නැවත ඒ මදුපිණ්ඩික සූත්‍රයට යොමුවක් යොදලා තියෙනවා. මොකද එතන බොහොම ගැඹුරු කාරණා රසක් එලි දක්වලා තියෙනවා. ඒ නිසාමයි මදුපිණ්ඩික කියන නමත් ඒකට යෙදලා තියෙන්නේ. හරියට නිකන් මී පිණ්ඩක් වගේ කියන අදහස තමයි මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ මදුපිණ්ඩික සූත්‍රයට මූලික වෙන කතාවත් බොහොම සුන්දරයි. సౌందర్యාත්මක බවක් මේ මුළු සිද්ධි මාලාවෙම ගැඹෙලා තියෙනවා. ඒ නිසා අපි මදුපිණ්ඩික සූත්‍රයේ ගැඹුරට යන්න කලින් අපි බලමු මේ సౌందర్యාත්මක පැත්ත ගැන. එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ කපිලවස්තු නුවර, ඒ ශාක්‍යයන්ගේ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමේ වැඩ වාසය කරනවා. දැන් මේ පිංගතුන් දන්නවා භාගතුන් වහන්සේ ඉපදුනේත් ඒ කපිලවස්තු නුවරමයි. ඉතින් බුද්ධත්වයෙන් හත්වෙනි වර්ෂයේදී තමයි උන්වහන්සේ නැවතත් ඒ බුද්ධත්වයට පස්සේ එක් සැවැත් මේ කපිලවස්තු පුරයට වැඩම කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච ඒ ශාක්‍යයන් විසින් තමයි ඒ නීග්‍රෝධාරාමය සකස් කළා පූජා කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ එතකොට ඒ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමයේ. ඉතින් එහෙම නීග්‍රෝධාරාමයේ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී පිණ්ඩපාතයේ හැසිරීලා පිණ්ඩපාතයේ වැඩම කළා. පිණ්ඩපාතය අවසන් වුණාට පස්සේ මහා වන කියන ඒ වනාන්තර සහිත ප්‍රදේශයකට මේ සවස් කාලය විවේකයෙන් ගත කරන්න වැඩම කරනවා. ඊට පස්සේ ඒ මහා වනයේට වැඩම කරලා තරුණ බෙලිගහක් මුල වැඩ වාසය කරනවා. ඒ තරුණ බෙලිගසක් තෝරගත්තා කියලා මේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ මහා වනයේට වැඩම කරලා ඒ බෙලිගහක් යට තමයි දැන් දිවා විහරණය සඳහා වාසය කරලා තියෙන්නේ. ඉතින් ඒක අතකින් බුදු කෙනෙක් කොයිතරම් ඒ පරිසරයත් එක්ක ඒකාත්මීව වාසය කළාද, පරිසරයත් එක්ක බොහොම සුසංයෝගීව වාසය කළාද කියන එක ඉතින් මේ අනුව අපිට තේරෙනවා. උන්වහන්සේ නැවතත් නීග්‍රෝධාරාමයට වැඩම කළා සුව පහසු සයනයක සැතපෙනවා වෙනුවට, නැත්තම් සුව පහසු ආසනයක විවේක ගන්නවා වෙනුවට උන්වහන්සේ ඒ වහා වනාන්තරයට ගිහිල්ලා වනාන්තරයේ ගහක් යට ඉඳගෙන මේ බොහොම සුවසේ හුදෙකලාව වාසය කරපු ආකාරය මේ අනුව අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේ විදිහට උන්වහන්සේ බොහොම විවේකීව මේ මහා වනයේ වාඩ වාසය කරනකොට එතනට පැමිණෙනවා එක්තරා ශාක්‍යයෙක්. එයාගේ නම තමයි දණ්ඩපාණි. ඒතර මේ දණ්ඩපාණි කියන ශාක්‍යයා ටිකක් නහයට අහන්න නැති කෙනෙක්, ටිකක් ඔලොමොල කෙනෙක්, අනුන් කියන දෙයක් අහන්න නැති කෙනෙක්. ටිකක් එයා තුල යම්කිසි මාන්නක්කාරකමක් සෑහෙන තිබුණ බවක් මේ කතාවෙනුත් එයා හැසිරිච්ච ආකාරයෙන්ුත් තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ දණ්ඩපාණි ශාක්‍යයා එයා මොකද කරලා තියෙන්නේ? එයාට මේ කෙන්ඩා විඩාව දුරු කරගන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් ඇවිදලා මේ දැන් අද කාලේ වචන වලින් කියනවා නම් මේ ජොගින් යනවා කියන එක තමයි දැන් මේ කවුද මේ දණ්ඩපාණි ශාක්‍යයා කරලා තියෙන්නේ. හවස් කාලේ, දවල් කාලේ ආහාර ගත්තට පස්සේ පොඩ්ඩක් ඇවිදින්න ගිහිල්ලා තියෙනවා තමන්ගේ කෙන්ඩා විඩාව දුරු කරගන්න. ඉතියා ඒ සඳහා තෝරගෙන තියෙන්නේ තර කියපු මහා වනයමයි. ඉතියා මොකද කරන්නේ? ඒ කෙන්ඩා විඩාව දුරු කරගන්න, තමන්ගේ කය පොඩ්ඩක් ක්‍රියාශීලී කරගන්න, කර්මන්නේ කරගන්න එයාත් යනවා අර මහා වනයේටම ගිහිල්ලා. එයාත් ඔබ සක්මන් කරනවා. එහාට මෙහාට මේ මහා වනාන්තරේ සක්මන් කරනවා. ඉතින් එතකොට එහෙම සක්මන් කරමින් ඉන්න ඒ දණ්ඩපාණි ශාක්‍යයා දකිනවා මේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ශාක්‍ය කුලයෙන්මයි පැවිදි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතුමා දන්නවා මේ භාගතුන් වහන්සේ කියලා. උන්වහන්සේ අතීතයේදී සිද්ධාර්ථ කුමාරයෝ කියලා දන්නවා. ශාක්‍ය රජපෞලෙන් පැවතගෙන එන කෙනෙක් කියලා දන්නවා. ඉතින් එතුමා මොකද කරන්නේ? මේ දණ්ඩපාණි ශාක්‍යයා මොකද කරන්නේ? එයා යනවා බුදුරජාණන් වහන්සේව හම්බෙන්න. බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ගිහිල්ලා ඊට පස්සේ එක්තරා අන්දමකින් කතා සංවාපයක යෙදෙනවා. බුදුරජාණන් වහන්සේත් එක්ක බොහොම සුහදව ආගිය තොරතුරු කතා කරලා ඒ සාමාන්‍ය සතුරු සාමීචි කතාවක් කරනවා. ඊට පස්සේ ඔන්න
ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. දැන් මේ ප්‍රශ්නය අහන්නේ බුදුරජාණන් වහන්සේව අමාරුවේ දාන්න. බුදුරජාණන් වහන්සේව අමාරුවේ දාලා ප්‍රශ්න අහලා වෙහෙස කරන්න අදහසකින් තමයි මේ දණ්ඩපාණී ශාක්‍ය ප්‍රශ්නයක් අහන්නේ. අහන ප්‍රශ්නේ තමයි කිං වාදී සමනෝ කිමක්ඛායි? කුමක්ද දර්ශනයක් වශයෙන් නැත්නම් දෘෂ්ටියක් වශයෙන් ඔබතුමා අනුගමනය කරන්නේ? කුමක්ද ඔබතුමා ප්‍රකාශ කරන්නේ? ඔබ වහන්සේ ප්‍රකාශ කරන්නේ මොන වගේ දර්ශනයක්, මොන වගේ දැක්මක්ද ඔබ වහන්සේ තුල තියෙන්නේ? ඒ වගේමයි ඔබ වහන්සේ මොකද්ද ප්‍රකාශ කරන්නේ කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තා ගැන දන්න හින්දම ටිකක් තේරුම් ගන්න බැරි විදිහට තමයි උත්තර දෙන්නේ. ටිකක් දාර්ශනික අන්දමකින් තේරුම් බැලූ බැල්මට එකපාරට නොතේරෙන අන්දමින් තමයි පිළිතුරක් දෙන්නේ. එක අතකින් අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ අර ඒ පුජ්‍යලයාව දමනය කරන්න විවිධ ක්‍රමවලින් තමයි ඒ අයට ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. නැත්තම් කෙනෙක් ඇතම් කෙනෙක් බොහෝම නිහතමානීව උන්වහන්සේව හම්බෙන්න ආවහම උන්වහන්සේ ඒ තැනැත්තාගේ ගති ලක්ෂණ දිහා දැකලා ඒ ක්‍රමානුකූලව දාන කතා, සීල කතා ඔය විදිහට අර භාගතුන් වහන්සේගේ තියෙන ඒ සාමාන්‍ය රටාවට ක්‍රමානුකූලව ඒ තැනැත්තා තුළ ශ්‍රද්ධාව, වීරය, නුවණ දියුණු වෙන ආකාරයෙන් මේ දේශනා කරන දේශනා ලීලාවක් තියෙනවා. ඇතම් කෙනෙක් විවිධාකාර ප්‍රශ්න මතු කරගෙන ආවහම ඒවා සමහරලාට උත්තර දෙන්නේ නැතුව ඉන්න අවස්ථාවක් තියෙනවා. තවත් වෙලාවක විවිධාකාර ප්‍රශ්න නගාගෙන ආවහම ඒවා ඉතින් ලිහලා ප්‍රශ්නයක් සමහරලාවට සකස් කරලා මෙන්න මේ විදිහටයි අහන්න ඕනේ කියලා යාගේ හිතේ තිබිච්ච සැක සංකා දුරු කළා. යාගේ සැක දුරු කරන ඒබඳු රටාවකුත් තියෙනවා. ඇතැම් වෙලාවක මේ වගේ ප්‍රශ්නයක් නැගුවාම එයාට පොඩ්ඩක් හිතන්න ඉඩ දෙන්න. එයාගේ හිතේ පොඩ්ඩක් විතර්කයකට, චින්තාමය ප්‍රඥාවකට ඉඩ සලස්සන අන්දමින් පිළිතුරු දෙන ස්වභාවිකුත් තියෙනවා. දැන් මෙතෙන්දී ඇත්තටම මේ දණ්ඩපාණී ශාක්‍යයා අර වගේ ප්‍රශ්නයක් නැගුවාම බුදුරජාණන් වහන්සේ ඇත්තටම එයාට එක පාටම තේරෙන්නේ නැති විදිහට තමයි උත්තරේ දීලා තියෙන්නේ. උන්වහන්සේ කියන විස්තරය කිව්වොත් න කේනචි ලෝකේ විග්ගය්‍ය තිට්ඨති යථාචපන කාමේහි විසංයුත්තං විහෙරන්තං තම් බ්‍රාහ්මණං අකතං කතිං චින්න කුක්කුච්චං භවා භවේ මීත තණ්හං සංඥා නානුසෙන්ති කියලා තමයි ප්‍රකාශයක් කරන්නේ. ඉතින් අපි මේක ටිකක් පස්සේ හිමීට විග්‍රහ කරගන්න බලමු. ඉතින් සරලව දැනට අපි මේක කෙටියෙන් පරිවර්තනය කරනවා නම් බුදුරජාන් වහන්සේ කියන්නේ ලෝකයේ කිසිවෙකුත් එක්ක වාද කරන්නේ නැතුව, වාද කරන්න තත්වයකටපත් වෙන්නේ නැතුව, ඒ වගේමයි කාමයන්ගෙන් අයින් වෙලා වැඩවාසය කරන, විචිකිච්ඡාවකින් තොර, කිසිම කුකුසක් හිතේ නැති, ඒ වගේමයි කිසිම තැනක තණ්හාවක් ඇති කරගත්තේ නැති ඒ යම්කිසි රහතන් වහන්සේ කෙනෙක් කෙරෙහි කිසිම සංඥාවක් මුල් බැසගන්නේ නැද්ද? අන්න ඒ බඳු වූ දර්ශනයක්, අන්න ඒ බඳු වූ කාර්යයක්, ඒ බඳු වූ ප්‍රතිපදාවක් ගැන තමයි මම දේශනා කරන්නේ කියලා තමයි උත්තරේ දෙන්නේ. ඉතින් එකාතකින් බැලුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය බොහෝම සංක්ෂිප්ත කළා සැකවින් ඒක උත්කෘෂ්ඨ මට්ටමකින් දේශනා කරනවා මෙතෙන්දී. ඒක හැබැයි එකපාරට තේරෙන්නේ නැහැ. ඉතින් දැන් දණ්ඩපාණී ශාක්‍යයා එන්නෙම බුදුරජාන් වහන්සේ එක්ක ටිකක් අර වගේ වාදයකට පැටලෙන්න. බුදුරජාන් වහන්සේ කියන්නෙම වාදයකට නොපැටලීම ගැන තමයි මම කියන්නේ කියලා. මම වාද කරන්න කැමති නැහැ. එහෙම මේ කාත් එක්කවත් වාද කරන්න නෙමෙයි මම මේ ලෑස්තිලා ඉන්නේ. කාත් එක්කවත් වාද කරන මානසිකත්වයක් නෙමෙයි මට තියෙන්නේ. ඉතින් එතකොට දැන් දණ්ඩපාණි ශාක්‍යයාට එක පැත්තකින් තවදුරටත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ගැඹුර එයාට නොතේරෙන බවකුත් හැඟෙනවා. එයා මොකද කරන්නේ? එයාගේ දිවත් එළියට දාලා දිව මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා කියලා මේ දිව එහාට මෙහාට නිරවලා තමන්ගේ ඒ මොකද්ද මේ ජටාවත් සකස් කරගෙන එහෙමත් වෙන්න පුළුවන්ගේ අදහසක් කියලා බොහොම නිකං අර වික්ෂිප්ත බවකින් එයා යන්න යනවා.